තම නැගණියගේ මරණයෙන් අනතුරුව දුව හෝ භාර්යාව අතුරුදන්ව ඇති බවට දුරකථන ඇමතුම් 200කට වැඩි ප්‍රමාණයක් පොලිසියට ලැබී තිබීමෙන් මේ රට තුළ තවමත් එළි නොවූ අපරාධ විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව පැහැදිලිව පෙනෙන්නේ යයි ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ සහෝදරයා වන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ප්‍රභාත් ජයසුන්දර මහතා සඳහන් කරනවා. පුවත්පතක් සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ඔවුන් ජීවතුන් අතර සිටියද යන්න ඉක්මනින්ම සෙවිය යුතු බවයි. එසේ නොවුනහොත් ඉදිරියේදීත් මෙවැනි අවාසනාවන්ත දුවීම් රැසක් වාර්තා වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. මේ මරණයෙන් පස්සේ තම දුව හෝ භාර්යාව අතුරුදන්ව ඇති බවට දුරකථන ඇමතුම් 200කට වැඩි ප්‍රමාණයක් පොලිසියට ලැබී තිබීමෙන්ම පෙනෙනවා මේ රට තුළ තවමත් එළි නොවූ අපරාධ විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව. ඒක විශාල ප්‍රශ්නයක්. මේ අතුරුදන්ව සිටින්නේ අපේම රටේ මගේ නැගණිය වගේම කාන්තාවන්. ඒ නිසා මේ අයටත් මොකද වුනේ ජීවතුන් අතර ඉන්නවාද කියා ඉක්මනින්ම සෙවිය යුතුයි. නැත්නම් ඉදිරියේදීත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට මේ රුකුලක් වෙනවා. මම හැම කෙනෙකුගේ ඉල්ලා සිටිනවා තමාගේ දුව ගැන භාර්යාව ගැන වැඩි අවධානයකින් සිටින ලෙස. මම නැගණිය ගැන දැඩි විශ්වාසයක් තැබූ නිසාත් මම ඇය ගැන ලොකු අවධානයක් යොමු නොකිරීම නිසාත් මේ සිදුවීමට පහසුවක් වුණු බව මම දැන් විශ්වාස කරනවා. දැන් මම ප්‍රමාද වැඩි බව මටම තේරෙනවා යයි ඔහු සඳහන් කර තිබුණා. එමෙන්ම කිලිනොච්චිය අම්බාල්කුළම වැවේ තිබේ කාන්තා මලසිරුරක් අද උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා. ප්‍රදේශවාසීන් තොරතුරක් මත අදාළ මලසිරුර සොයාගෙන තිබෙනවා. සිරුර ආසන්නයේ බෑග එක තිබේ ජාතික හැඳුනුම් පතක් හමු වී ඇති අතර එය වයස අවුරුදු 37ක් වන කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මලසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිත බවයි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.